සුභපතුම් වාගේ පළවෙනි එක්දින ශතකයට කොහොමද ලකුණු 291ක් කියන්නේ ලොකු ඉලක්කයක් මේ ක්‍රීඩා පිටියේ 280ක් තමයි වැඩිම ලකුණු සංඛ්‍යාව හඹා යන්න තිබුණේ මොකද්ද ග්‍රවුන්ඩ් එකට එනකොට ඔයාලගේ සැලසුම බවට පත් උනේ උතර මුලින්ම මා ඉදිකය බැලුවේ පාප්ලේගේ ගන්න පුළුවන් අපුරුම chance එක ගන්න ඊට පස්සේ කුසල් අයියා ආවා අපි දෙන්න plan කරේ overs 35ක් එනවා අපි දෙන්න ඇතර දෙන්න ඕනේ කියලා එතකොට යටි ඉන්න බැට්ස්මන්ලට ගන්න ලේසි කියලා ඉතින් පැතුම් ඔස්ට්‍රේලියාවගේ ප්‍රබල කණ්ඩායමකට එරෙහිව ඔබ ලබාගත් ශතකය ඇත්තම තමත් අනගි ශතකයක්. මෙම ශතකයේ ගොඩනැගීමේදී ඔබ මුලින්දම ඔබේ හිතේ තිබුණද ඕවර් 35ක් වෙනකන් හිටියොත් මට ශතකයක් කරා ගමන් කරන්න පුළුවන් කියන ආත්ම විශ්වාසය ඔබට තිබුණද පැතුම්? ඔව් මම මැච් එක යන කලින් තේරුම් ගන්න මැච් එක ඉවර කරනවා කියලා. පැතුම් ක්‍රීඩා පිටියේ ලොකු රස්නයක් තිබුණා මේ මේක කොයි විදිහටද බලපෑවා දැන් පන්දු වාර 50ක් ෆීල්ඩ් එකේ ඉඳලා ඊට පස්සේ පන්දු වාර 47ක් බැට් කරා මොන වගේ චැලෙන්ජ් එකක්ද මේක කොයි විදිහේ අපහසුතාවක්ද තිබුණේ අපි මුලින් ෆීල්ඩ් එකින්ද අපිට ගොඩක් අමාරු වුණා මම හිතන්නේ මේ බෝලර්ස් වැඩේම මාන අමාරු විදිහේ සිචුවේෂන් එකක තිබුණා අපි ඉතින් කට්ටිය එමුණ වැටුන්නේ නැහැ ඉතින් අර දේවල් කරපු හින්දා මේ එක චැලෙන්ජයක් ඉතින් ඒක උදේ බාරගත්ත කියලා අපි හිතුවා පැතුම් අපි දැක්ක ඔබත් ආබාධකට ලක් වෙලා ඉන්නා මුල් හරිදී වගේම කුසල් මෙන්නිසුත් ආබාධකට ලක් වුණා කොහොමද ආබාධ තත්ත්වය ඊළඟ තරගයට බලපෑමක් එල්ල වේවිද ආබාධ වලින් ඒක එච්චර ආබාධන්නේ පැතුම් මේ තරගය අපි දැක්ක ඔබ තාමත් හිතමත් පේසින් මෙන්න දෙන්න උත්තර දෙන්න කොහොම කෙටි උත්තර දෙන්නේ අපිට තේරෙන්නේ නැහැ තමයි පැතුම් මේ තරගය ගැන උප සමස්ත තරගාවේ අපි දැක්ක මෑත කාලේ ලකුණු අතරට එනවා එක දිගට මේ ලකුණු අතර තේමේ මොකක්ද තියෙන රහස ඔබ මොනවා යම්සි තාක්ෂණයක් යම් වැඩි දියුණු කිරීම කරාද කොහොමද කොහොම කරන එක සැලසුම් කර පොඩ්ඩක් අපිට පැහැදිලි කරන්න පුළුවන් ද අඩු ගන්න මේ උත්තරය ප්‍රශ්නට වල එහෙම ලොකු විශේෂයක් නැහැ ඉතින් කැප්ටන් වෙයි පොහුණු කරුවන් වෙයි මට මගේ රෝල් එක කියලා තියෙනවා ඉතින් ඒක ලේසි මට ඉතින් මට කියලා දීන ඉඳා මම ඒක කරනවා ඉතින් ඒකට මහන්සි වෙනවා ඉතින් ප්‍රැක්ටිස් වල ප්‍රැක්ටිස් කරනවා ඉතින් මම හිතනවා මේ මගේ මයින්ඩ් සෙට් එක පැතුම් අපි දකිනවා මේ ඔස්ට්‍රේලියා පන්දු යවන්නන් සමහර වෙලාවට අපේ පිතිකරුවන්ගේ මයින්ඩ් සෙට් එක අවුල් කරන්න විවිධ බලපෑම් කරන විවිධ වචන කියනවා ඔබ කිසිම ප්‍රතිචාරයක් ඒ සඳහා දක්වන්නේ නැහැ මේක කොහොමද ඔයා බාරගන්නේ ඒ වෙලාවට මොකද්ද ඔයාලට දැනෙන්නේ පීඩනයක් දැනෙනවද ඒ ගැන පොඩ්ඩක් කතා කරමු ඒක මම වැඩි හිතන්නේ නැති දෙයක් මං හිතන්නේ මගේ ඉනින් නැති ගැන විතරයි තියෙන්නේ අනිත් පේස්ලා මොනවා වුවත් ඒක මට අදාළ නැහැ කියලා මම මගේ දේ විතරයි ફોકસ කරන්න ඉතින් ඒක මට ඇත්තට අපහසුතාවයක් ඇති වෙන්නේ පැතුම් ඔයා දන්නවද මේ ශ්‍රී ලංකා ප්ලේයර් කෙනෙක් චේස් කරද්දි ගහපු වැඩිම ස්කෝර් එක තමයි දැරුවේ ඒ ගැන මොකක් හරි අදහසක් තියෙනවද දැන් කියන එක ගැන දන්නේ නැහැ හරියට බඩ සතුටුයි ඔස්ට්‍රේලියාවට ඔස්ට්‍රේලියාවක මැච් එක චේස් කරද්දි ශ්‍රී ලංකා ප්ලේයර් කෙනෙක් ගහපු වැඩිම ලකුණු තමයි ආවේ ගන හඳන් ඔයා දන්නද මොකක්ද අදහස් පොඩක් කියන්න මේ වගේ වෝල් ක්ලාස් ටීම් එකක් එක්ක මේ වගේ ස්කෝර් එකක් චේස් කරලා මැච් එකක් දිනන්න පුළුවන් තැනට එන්න පුළුවන් කියන ආඩම්බර වෙනවා නේද මානිය ඉතින් ගොඩක් සතුටුයි මට පැතුම් අපි දකින ඔයාගේ මුල් කාලේදී ඔයා ගොඩක් කවර් ඩ්‍රයිව් එකට ඒ වගේම පුල් එකට ගොඩක් කැමති ක්‍රීඩකෙක් හැබැයි අපි දැන් දකිනවා ඔයා පායින්න පැත්තෙන් පැඩල් ස්වීප් එක මේ වගේ ෂොට්ස් ටිකක් අලුතෙන් ඔයා පුහුණු වෙලා තියෙනවා මේක කෙටි තරඟ රටාව සඳහා විශේෂයෙන් පුහුණු වෙච්ච දෙයක්ද කොහොමද ඒ පහරවල් ටික ඔයා අලුතෙන් පුහුණු වුනේ ඔව් දැන් තියෙන ක්‍රිකට් එක ස්ටෑන්ඩඩ් එක ඉතින් අපේම පුහුණු වෙනවා ඒ ස්ලෝ විකට් සමහරක් වෙලට අම්බුනාම අපිට ස්වීප් කරන්න ඒ වචන එකේ තියෙනවා ඉතින් පැට්‍රිස් වල ඒවා අත්දා බලලා තමයි ටිකට ගෙනියන්නේ ඉතින් අන්තනවා ඒවා වාසිය පුනා කියලා පැතුම දැන් තරගාවලියේ දැන් මේ වෙනකොට දෙකක් එකක් ලෙස ශ්‍රී ලංකාව ඉදිරියෙන් ඉන්නවා ඊළඟ තරගයේ ඉතාමත් වැදගත් අපට කොහොමද ඔබලා මේ සැලසුම් කරන්න හිතාගෙන ඉන්නේ මොකද දෙකක් එකක් විදිහට ඉදිරියෙන් ඉන්න ඉලාවක ප්‍රබල ඔස්ට්‍රේලියානු කණ්ඩායම ඔවුන්ට තව තරග දෙකක් තියෙනවා කොහොමද අපි ඔබලා හිතන්නේ මේ යන රටාව අනු අපට ඊළඟ තරගයේ පහසුවෙන් ජයගෙන කොහොම හරි ජයගෙන අපිට ඉදිරියට යන්න පුළුවන් කියලා මානසික මට්ටමක ඉන්න ඔත කණ්ඩායම ඔව් අපේ හොඳ මානසික මට්ටමක කන්ෆිඩන්ස් එක දිනන ටීම් එකටම ඉතින් කරන්න පුළුවන් කියලා ඉතින් අපි කොහොම හරි ලා මැච් එක ෆයිට් කරා මම හිතනවා ටීම් එකක් විදිහට ඊළඟ තරගේ ජයග්‍රහණය කරපාවි